මි මේ රටේ හැටනම් ලක්ෂයක් හරක්, මිනිීමරු මරත් ගෝටත් බලේට පත්කරාට ඕනට මේවෙනකොට අපේ රට හරියට කළමනා කරණය කරගන්න බැහැයි කියනක ඕනට වඩා උදාහරන්න සපේ ඇති බෙනු. මේ අතුරින් එක් උදාහරණයක් තමයි මේ ොහොතේ පවතින වසංගතිය. විශේෂයම විද්‍යාමක ලෝකයේ අවිද්‍යාමක වැඩ කරන්නට ගිහිල්ලා. මේ වෙනකොට පවිත්‍රා හත්පුොලේගාගෙන ඉන්නවා. මේ වෙනකොටත් වෛ්‍ය ස්භාවට අතතියන්නට ගිහිල්ලා වෛද්‍යවරු උසාබයට ගිහින් තිබෙනවා. මීට අමතරව පවිත්‍ර නිරන්තරේම පවතින වසංගතයට විද්‍යාමකව ප්‍රතිකරමය යුදවාට වඩා බොරු මගඩි කරන්නට ගිහිල්ලා මේ වෙනකොට අතේ පත්තු කර ගෙන තියෙනවා. මේ වගේ එ අතේ පක්තු කර ගත්තු අවස්ථාවක් තමයි අලුත්ම පැනිිවෙදාගේ කතාව. එකන්නේ වර්තමාන වසංගතය මඩ පැත්වීම සඳහා හොඳ පැණියක් හොයා ගෙන තියෙනවයි කියලා මේ වෙනකොට ආණඩුව තමන්ගේ ප්‍රචාරක මාධ්‍ය සහ තමන්ට කඩයන තවත් සමහර පෞද්ධිලික මාධ්‍ය යොදාගෙන අලුත්ම විද්්‍යාවක් පෙන්නෙමින් සිටිනවා. මේ ආ්ඩුව ඇතුළේ විශාල බ බලු පොරයක් පවතිනවා. ඔබ දන්නවවා සාමාන්‍යෙන් බල්ලු පොර කනකොට එ මස් කට්ටට තුන් හතරදිනා බුරපුුර පයිනවා. මේ වගේ මේ මොහොතේ මේ පැනිිවෙදාට විුරුද්ධව වැඩියම් හැප්පෙන්නේ එලියන්ත වයිට් මොකද එලියන්ත වයිට් කියල කියන්නේ මනාගේ රාජ්‍ය වෛද්‍යවරයා කල තමයි කියන්නේ. හැබැයි මහර්ගමස් ප්‍රදේශයේ සහ නුගේකුට අවට ජනතාව දන්නවා. එලියන්ත වයිට් කියල කියන්නේ වෙදෙක් නෙමෙක්. සස්තිවශයම මොහුක් කරේ නූල්ධනකයි දෙහි කපන එකයි. මිනිීමරු මර විශාණ වසයෙන් මේ අවිද්‍යාමක දේවල් වට කැමති පුද්ගලෙක්. දරුණු විදිහයට නස්ස්ත්‍රේ විශ්වාස කරනවා. එලියන්ත වයි. වෙලාමට මරාගෙන් නහය කනයි දෙකම විද්ධා. ඒහින්ද තමයි ඔහු රාජ්‍ය වෛ්‍යවරයා හටිට හඳුන්නලදුන්නේ. කසේ වෙතත් එලියන්ත වයිට මේ පැනිසල්ලම සම්බන්ධයෙන් ඉන්නේ දැඩි ලෙස කූපිත වෙලා. මොකද ආණ්ඩුවේ තමන්ට තිබුණුත් තැන අහිමිවෙයි කියන බයනිසා. ඒ නිසා මේ මොහොත වෙනි විට එලියන්ත වයිට් මේ අදාළ පැනිවෙදා සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් මාධ්‍යයට එලි කරලති වෙනවා. විශේෂයම මේ පැනිිවෙදාගේ නියම නම? දම්ික බණ්ඩාර කියනෙක් නෙමෙයි කියලා අද ඔහු එලි කරලා තිබෙනවා. ඔහුගේ නියම නම දැනපාලයි කියනක තමයි. එලි ඇන්තවයිදගේ එලි දරව්. ඒ විතරක් නෙමෙයි. ම කිසිම දවසක වෛද්‍යවරයෙක් විදිහටවත්සාම්ප්‍රටයක වෛද්‍යවරයෙක් දිියටවත් කටයුතු පපුද්ගල කරපු පුද්ගලෙක් නෙමයි කියන කාරණය අද වෙනකොට හෙළි වෙලා තිබෙනවා. මීට ටික කලකට පෙළ කෑගල්ල ප්‍රදේශයේ තමන්ට කාලිමෑණියන්ගෙන් වරමක් ලැබනයි කියලා මොහු ලොකු දේවාලයක් කරගෙන ගිහින් තිබෙනවා.මිල්තණ කිසියම් කෙනෙක් තමන්ට දේව බලයක් තියෙනවා කෙල විශ්වාස කරනවන නොපටන ගුප්ත බලවේගයක් එක්ක තමන්ට වැඩකරන්න පුළුවන් කෙල හිතනවනං නූතන මනෝවිද්‍යාව මේ කල්පනා කරන්නේ. ඔහු කිසිම් ආකාරයක හිස්ටේරයා වැනි රෝගතත්ත්වයගෙන් පසු වෙනවයි කියන කාරණෙ. එනිසා බොහෝ වෙලාට දියුණු රටවලනං මේ වගේ පුද්ගලෙන්ට ප්‍රතිකාර කරනවා. අපේරටේ හරක් කරන්නේ මේ වගේ පුද්ගලයෝගාවට ගිහිල්ලා දනනමස්කාර කරලා තමන්ගේ අනාගතය ගන අහනම. කෙසේ විතත් මේ ධනපාල කියනෑ මේ තේව ගැතිය. එහමනැතම් කාලියම්මගේ වරමත් යනය කළ දේවව. මේ දේවාලය කරගෙනගිය පුද්ගලයා ගෘතිය වශයෙන් ඔහු සත්‍ය වශයෙන්ම බෙදෙක් නෙමෙයි ඔහු වඩුබාස් කෙනෙක් විතරකුත් නෙයි මෝක නියමනමත්. අද වෙනකොට බොරු කියෙනක තමයි ඔප්පු වෙලාති වන්නේ. ශේසෙන්ම වඩු බාස් කෙනෙක් හදපු පැනියක් තමයි මේ පවිත්‍ර රස කරකර බීල කියෙන කියනක අද හෙළි වෙලාති වෙන. මීටත්්‍යහාගේ කේද ජනක කතාව තමයි. වියත් මඟ කියලා මරාට ගොඩයන්න හදපු එ සන්ධානය ප්‍රසිද්ධ මහාචාරවරයෙක් පයි යාගත් වූ අන්ප්‍රාධපුර විශ්ව විද්‍යාලය වෛත්‍යපේටේ හිටපු මහා්චාර්යවරත් මේ. ඇතඩට ැතම් මේ කුණු වැඩේට කඩේ ගිහින්ති වෙන. කෙසේවිතත්මිට්ටෝරණනි මේ කාලකන්නේ හැතිකරේ සෙල්ලන් කරන්නේ මේරටේ අහිංසකෙන්ග ජීවිත සමඟ. මොකට රාජ පක්ෂ පවුල් එකෙක්ත් ඒවගේම උන්ට කඩේ යන සල්ලිතියනවුන්වත් මේ වගේ තක්කඩි වෙදදුන්ට අහුුවන්නේෙ නෑ. මේමට අහුවෙන මේරට ඉන් අහිංසක මිනිස්සු. පවිද්‍යාමක ලෝකයේ මේ වෙනකොටත් අදාළ වසංගතය සඳාව. බෛද්‍ය ප්‍රතිකාරක්ටම ස්්‍රයාගෙන තියෙන තත්ත්වයක් තුළ. ඒ වට ොමු නොවේ මිනිස්සුව අන්ද විශ්වාසවලට දාලා ඔවුන්ගේ ජීවිත වෙන විනාස කරන. මේ කාල ක්‍රමණ ක්‍රමය වෙනස් කළ හැකි. ඒ සඳහා නායකක්වදිය හැකි. පුද්ගල වෙනසක් නෙමෙයි ප්‍රතිපත්තිමය වෙනසක් කළ හැකි. සමාජදේශපාලන කණ්ඩයමක් සමඟ අපි පරටම්. මෙටොනි අර්ගලන්තු ජයගනැක් නොතිව ඔපට සිීපත් කමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමටට ජය.